තාක්ෂණයත් එක්ක ඉදිරිරණයාව මගේ ටෙක්කන්ල YouTube චැනල් එකට අයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අපි ගිය සතියේ කතා කරේ කොහොමද රිලේෂන්ෂිප් එකක් ඩේටාබේස් එකක රිලේෂන්ෂිප් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා අපි ගිය සතියේ කතා කරා. ඉතින් මං කිව්වා ලබන සතියේදී කතා කරනවා කියලා. කොහොමද මේක එක කෝඩ් එකක්වත් නැතුව අපි කොහොමද මේක විෂුවල් ස්ටුඩියෝ එකේ පාවිච්චි කරන්න කියලා මං කියලා දෙනවා කියලා. ඉතින් මං අද යන්නේ එක කෝඩ් එකක්වත් නැතුව විෂුවල් ස්ටුඩියෝ එකේ එන ඩිෆෝල්ට් ඔප්ෂන් එකක් පාවිච්චි කරලා කොහොමද මේ ඩේටාබේස් එක අපේ Windows Form ඇප්ලිකේෂන් එකට කනෙක්ට් කරගන්නේ කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට කොහොමද මේක කනෙක්ට් කරගන්නේ කියලා. හොඳයි, ඉතින් මේක කරගන්නේ අපි ඔයාට මතක ඇති කලින් සතියේදී ඩේටාබේස් එක හදාගෙන ඩේටාබේස් එකේ ඒ ටේබල්ස් ටික හදාගෙන ඉවර කළා. ඒ කියන්නේ ඔයාට මෙතනින් බැලුවොත් එහෙම මේ තියෙන මගේ ඩේටාබේස් එක. ඉතින් ඩේටාබේස් එකේ ඩේටා ටේබල් කියන මේක මම යටට ගියොත් ඔයාට පේනවා මෙතනදී මම කලින් හදාගත්තු ටේබල් දෙක, කස්ටමර් කියලා ටේබල් එකක් සහ ප්‍රොඩක්ට් කියලා ටේබල් ඒ කියන්නේ මෙතන ටේබල් දෙකක් අපි ගිය සති හදාගත්තා. ඒ වගේම වලර මතක ඇති අපි මේ දෙක රිලේෂන්ෂිප් කරගත්තා. ඉතින් අපි යන්නේ අද කොහොමද මේ දෙක පාවිච්චි කරන්නේ අපේ Windows Form ඇප්ලිකේෂන් එකට කියලා. ඉතින් ඒක කරන්න කලින් මම ඉස්සල්ලාම කරන්නේ මගේ ප්‍රොජෙක්ට් එක මෙන්න මෙතන තියෙන ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා මෙතන මගේ කලර් මැනේජ්මන්ට් කියලා තමයි ප්‍රොජෙක්ට් එකේ මම නම දීලා තියෙන්නේ. ඉතින් ඒක උඩ එකපාරක් රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාන පස්සේ එන මෙනු එකේ ඇඩ් කියන එක තෝරන්න. මොකද මට ඩේටාබේස් එක මම මෙතනින් දෙන මං කිව්වා ඩිෆෝල්ට් ඩිසයින් එකක් මෙතනින් දෙන්නේ. ඉතින් ඒ ඩිසයින් එක මට ඇප්ලයි කරගන්න මට Windows Form එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මං දැන් යන්නේ Windows Form එකක් ඇප්ලයි කරගන්න. ඉතින් ඒක කරන්න මේ විදිහට රයිට් ක්ලික් කරලා ඇඩ් කියන මෙනු එකට ගිහිල්ලා මෙතනින් new item කියන එක සිලෙක්ට් කරන්න. ඉතින් මේ වගේ සිලෙක්ට් කරාම එන window එකේ ඔයාලට පුළුවන් Visual Studio C# item කියන එක සිලෙක්ට් කරලා ඒකේ තියෙනවා Windows Form කියලා. මේක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා මතක ඇතුව ඒකට නමක් දෙන්න. මේක තියෙන්නේ form1.cs කියලා. ඉතින් මම මේක නම දෙනවා customer කියලා. මේ විදියට කස්ටමර් කියලා නම දීලා මම ඒක ඇඩ් කරනවා. ඉතින් ඇඩ් කරාට පස්සේ ඔයාලට පේනවා මට මේ වගේ window එකක් ආවේ. ඉතින් ඒක අපි design කරන්න යන්නේ. අපි මම මොකද මේක form එක design කරන හැටි මම ඔයාලට කලින් සතියක කියලා දුන්නා. කලින් video එකක කොහොමද මේකක් මේ විදියට designing කරගන්නේ කියලා. ඉතින් මම මෙතන design part එක කරන්න යන්නේ නැහැ. මොකද හේතුව අපේ video එක ගොඩක් දික් වෙන්න පුළුවන් නිසා. ඉතින් ඒකට මම කරන්නේ මම මේ දැනට මේ default තියෙන මේ විදිය ඒ කියන්නේ මේ ස්ටයිල් එක මම පාවිච්චි කරනවා. පාවිච්චි කර මම මේක මේ ටික ලොකු කරගන්නවා. මොකද මට data ටික මෙතනට දාන්න ඕන නිසා මම ටික ලොකු කරගන්නවා. ඉතින් ලොකු කරගෙන මම මේකට වැඩි වැඩ දාන්න යන්නේ. දැන් අපි යන් කොහොමද ඒක කනෙක්ට් කරගන්නේ කියලා. ඒ කියන්නේ database එක කොහොමද මේ Windows Form එකල apply කරගන්නේ කියලා. ඉතින් ඒක කරන්න ඔයාට ඕන කරන එකක් තමයි මෙන්න මේ මෙතන තියෙන data source කියන එක. ඔයාලට මේ data source කියන මේ පොඩි window එක පෙන්වෙන්නේ නැත්තම් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියටයි. ඒක කරන්න තියෙන්නේ ඔයාලගේ window එකේ ඔයාලගේ Visual Studio එක උඩ තියෙන මෙන්න මේ menus ටිකේ තියෙනවා මෙතන data කියලා item එකක්. ඉතින් මේ data කියන item එක click කරලා මෙතන තියෙනවා show data source කියලා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒක ගන්න. මෙන්න මේ වගේ මේක මේ විදියට තිබ්බේ නැත්තම් data source කියන එක ඒක ගන්න තියෙන්නේ data වලට ගිහිල්ලා show data sources කියන එක ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදියට ඔයාලට මගේ වගේම ඔයාලට පේන්න ගන්නවා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා link එකක් add new data source කියලා. ඉතින් ඔයාලට මෙතනින් add new data source එකක් දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙන්න මෙතනට ගියාමත් තියෙනවා add new data source කියලා. මේ දෙකෙන් ඕනම විදියක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔයාට පුළුවන් data වලට ගිහිල්ලා මේ data වලත් තියෙනවා add new data source කියලා. ඉතින් මේ ක්‍රම තුනම ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මම මේ කරන එක. ඉතින් ඔයාට කැමති ලේසි විදියක් ඔයා එකට ඔයා මතක තියාගන්න. ඉතින් මම මේ විදියට මම සාමාන්‍යයෙන් යන්නේ මේ link එක click කරලා. එහෙම නැත්නම් මෙතනින් click කරලා මම menu එකට ගිහිල්ලා ගොඩක් කරනවා අඩුයි.
ඉතින් මම මෙතන මේ විදියට මට ලින්ක් එක මම මේ විදියට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මොන විදියට ක්ලික් කරත් ඔයාට එන්නේ මේ වින්ඩෝ එක. ඉතින් මේකේ තියෙනවා choose a data source type කියලා. ඉතින් අපිට ඕනේ data source එක type එකක් දැන් අපිට select කරන්න දෙනවා. ඉතින් ඔයාට මතකයි මං කලින් හැදුවේ database එකක්. ඉතින් මම මෙතනත් දෙන්න ඕනේ database කියන එක තමයි select කරගන්න ඕනේ. ඉතින් database එකක් නිසා database කියන එක select කරලා අපි next කරනවා. ඉතින් next කරාට පස්සේ මෙතනදී අහනවා අපේ data set එක. ඉතින් data set එකක් මං කිව්වා අපි මෙතන කරන්නේ database එකේ කොපියක් කරන් මෙන්න මේ දෙක අතර තමයි අපි යවන්නේ. එතකොට මේ database එකත් අපේ form එකත් අතරමැදියා තමයි මේ data set එක කියන්නේ. ඉතින් මේ data set කියන එක select කරලා මං next කරනවා. next කරාට පස්සේ මගෙන් අහනවා database එකේ database එක මොකක්ද කියලා. දැන් මෙතන database දෙකක් පෙන්වනවා. හේතුව වාට පේනවා ඇති මෙතන database දෙකක් තියෙනවා. මෙතන CM මේ database එක තියෙනවා. ඒ වගේම මෙතන e-money handler කියලා මං කලින් project එකට පාවිච්චි කරපු database එකකුත් තියෙනවා. ඉතින් ඒ දෙකම මෙතනත් පෙන්වනවා. මෙතනින් ඔයා හරියට ඔයාගේ database එක ඔයාගේ project එකට පාවිච්චි කරන database එකම වා මෙතනින් select කරගන්න ඕනේ. ඉතින් select කරගත්තාට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් connection string එක බලන්න. මේක තමයි ඔයාගේ connection string එක. ඉතින් අපි connection string එකට මුකුත් කරන්න බෑ මෙතන. කරන්නෙත් නෑ. ඉතින් අපි ඊට පස්සේ next කරනවා මෙන්න මේ විදියට. next කරාට පස්සේ මෙතනදී ඔයාට කැමති නමක් මෙතනට දෙන්න පුළුවන්. ඇත්තටම මම මේ connection string කියන එක ගොඩක් අඩු කරනවා. හේතුව තමයි මම මෙතන CMS කියන එක පාවිච්චි කරනවා. මන් ඩේටාබේස් කියන එක පාවිච්චි කරන්න හේතුව ඒක ටිකක් දිග වැඩි. මොකද මං කිව්වා දැනට මම මේක ඔයාලට පෙන්නනවා මේකෙන් කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ ඩිසයින් එක මං කිව්වා මෙතන මේ කෝඩින් නැතුව කරන ඩිෆෝල්ට් දෙන ඩිසයින් එක අපිට ගැලපෙන්නේ නැහැ. නමුත් ගැලපෙන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඉතින් මගේ ප්‍රොජෙක්ට් එකට මේක ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මං ඉස්සරහට මේක කෝඩ් කරන්න යනවා. නමුත් ඔයාට පුළුවන් මෙතනින් උනත් නවතින්න. ඒ කියන්නේ කෝඩ් කරන්න නැතුව මේක ඩිෆෝල්ට් තියන්න පුළුවන්. මට ඩිෆෝල්ට් දෙන ඩිසයින් එක මට එච්චර ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම ඒක ඒ ඩිසයින් එක ඉස්සරහට වෙනස් කරන්න යන නිසා තමයි මම මේ විදිහට ඩේටාබේස් කියන එක පොඩ්ඩක් කැටි කරේ. නැත්තම් ඔයාට පුළුවන් ඩිෆෝල්ට් නමම පාවිච්චි කරන්න කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඊට පස්සේ මම මේක next කරනවා. next කරාට පස්සේ මෙන්න මෙතනයි වැදගත්ම දේ. ඉතින් එයා database එක read කරනවා. database එක read කරද්දි මෙතන තමයි වැදගත්ම දේ. මෙතනින් අපි හදාගත්තු table ටික select කරගන්න ඕනේ. මොනවද අපි හදාගත්තු table ටික? බලන්න මේ table කියන එක click කරාට පස්සේ මෙන්න මෙහෙම යටට ගියාට පස්සේ අපිට පේනවා අපිට පෙන්නනවා මේ වගේ අපි හදාගත්තු table 3. ඉතින් මේ table 3 වාට මෙහෙම පල්ලෙහාට ගියොත් අපිට හදාගත්තු ඒ rows ටිකක් පෙන්නනවා. නමුත් කොහො අපි relationship කරගත්තුව මෙතන පෙන්වන්නේ නැහනේ. ඇත්තටම මෙතන පෙන්වන්නේ නැහැ. ඒක පෙන්වන්නේ අපිට data set එකක් කරගත්තට පස්සේ. ඉතින් ඒකයි මම කිව්ව වැදගත් දෙය කියලා. ඉතින් මම මෙතන මේ දෙක සම select කරන්නේ. මට ඇත්තටම authentication කියන එක දැම්මම ගන්න ඕනේ නැහැ. මම ඒක වෙන විදියකින් ඔයාලා කියලා දෙන්නම්. මොකද අපි කෝඩ් කළේ නැහනේ. දැන් මෙතනදී දැන් මේ ක්‍රමය පාවිච්චි කරලා අපි යන්නේ කෝඩ් කරන්නේ නැතුව කොහොමද තම් මේ database එකක් connect කරන්නේ කියන එක මං වලට කියලා දෙන්නයි මම මේක මේ විදිය පාවිච්චි කරේ. නමුත් අපි කෝඩ් කරලත් දැනගන්න එපා කොහොමද database එකකට data දාන්නේ. ඒ වගේම database එකෙන් data ගන්නෙ. මේවා කෝඩ් කරලා කොහොමද කරන්න කියලා අපිට යම් අවබෝධයක් තියෙනුනේ. ඉතින් ඒක නිසා මම මේ authentication කියන table එක තියාගන්නවා ඒක පැහැදිලි කරන්න. ඉතින් මම මේ customer සහ product කියන එක, ඒ කියන්නේ අපි relationship add කරපු table දෙක මම මෙතන උදාහරණයකට ගන්නවා. මම මේ කෝඩ් කරන්න නැතුව කරන ක්‍රමය ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ඉතින් මේ විදියට ඔයාට පුළුවන් ඕනනම් ඔයාට තුනම පාවිච්චි කරන්න පුළුවන් මේ විදියට. නමුත් මම පාවිච්චි කරන්නේ නැහැ. මොකද මට ඉස්සරහට මට මේ ක්‍රමෙත් කියලා දෙන්න ඕන ක්‍රම දෙකම ඔයාලට කියලා දෙන්න ඕන නිසා. ඉතින් මම දැනට මේ customer සහ product කියන දෙක මම හරි දාලා හරි ලකුණ දාලා මම දැන් මෙතන නමත් වෙනස් කරලා ඊට පස්සේ මම මේක finish කරනවා. finish කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපිට add වෙලා තිනවා CMS database data set යටතේ customer කියලා table එකකුයි product කියලා table එකකුයි. ඇත්තටම මේවා දැන් table නෙමෙයි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ table එකක් සහ මේ දෙක අතර මේකේ පොඩි
වෙනස්කම් ටිකක් තියෙනවා. දැන් මේකේ නිල් පාට උඩ තියෙනවා, මේකේ නිල් පාට නැහැ. ඒ වගේම මෙතන නිකන් මොල් ටින් එකක් වගේ එකක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ ටින් එකට තමයි අපි ඩේටාබේස් එක කියන්නේ, සාමාන්‍ය ඩේටාබේස් ලකුණ. ඉතින් ඔයාලට පේනවා මේක මේක මොකද්ද? මේක ඩේටා සෙට් එකක්. මේක ඩේටාබේස් එකක් නෙමෙයි, මේක ඩේටා සෙට් එකක්. එතකොට මෙයාව තමයි අපි ෆෝම් එකත් ඩේටාබේස් එකත් අතරට ගන්න අතරමැදියා. කළු මුදලාලි. ඉතින් අපි මෙන්න මේ කළු මුදලාලි කියන ඩයල් එකව පොඩ්ඩක් මෙතනින් මේ ඇරෝස් දෙක පොඩ්ඩක් අපි පල්ලෙහාට අරන් බලමු. ඔයාට මතක ඇති මම කස්ටමර් කියන එක ෆෝරින් කී එකක් සෝරි කස්ටමර් කියන එක ප්‍රයිමරි කී එකක් කරලා ප්‍රඩක්ට් කියන එක ෆෝරින් කී එකක් කරා කියලා. එහෙනම් මෙතන වැදගත්ම කෙනා තමයි කස්ටමර් කියන්නේ. අපි කස්ටමර් පොඩ්ඩක් පල්ලෙහාට අරන් බලමු. කස්ටම ඇතුළේ ප්‍රඩක්් කියල එකකුත් තියනු ප්‍රඩක්් දෙකක් තියනු. එහම කොමද වෙන්නේ? එහෙම වෙන්නේ අපි අතන මේ දෙක රිලේෂන්ශිප් කරගත්ත නිසා. නමුත් බලන්න ප්‍රඩක්් කියනකවාම් පල්ලෙ හරගියොත් ප්‍රඩක්් කියන එක මෙලෝ දෙයක් නෑ. ප්‍රඩක්් කියන එක කස්ටම කියල එක කැඩ්වෙලා නෑ. ප්‍රඩක්් කියනක වෙනමට ඒබල් එකක්. නමුත් මම මෙතන ප්‍රඩක්් කියල පාවිච්චිකරොත් අර මෙතන තිබ්බ ඔක්කෝම ටික මෙතනත් තියනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ප්‍රඩක්ට් එක අපිට වැඩක් නැහැ. මම ඒක ඩිලීට් කරන්නෙත් නැහැ. ඉතින් ඒක මම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මට ඕනේ මේකයි මෙන්න මේකයි. දැන් බලන්න මේ දෙන්න එකම එකම කට්ටිය වගේ දැන්. එකම පවුලේ සහෝදරයෝ දෙන්නෙක් වෙලා ඉන්නේ මේ. ඒ කියන්නේ මේ CMS කියන පවුලේ කස්ටමර් කියන්නේ එක සහෝදරේ, ප්‍රඩක්ට් කියන්නේ එක සහෝදරය. දැන් මෙතන ගත්තොත් එහෙම මෙතන තුන් දෙනෙක් විදියට ඉන්නේ. මේ තුන් දෙනාම මේ දෙන්න වෙනම වෙන දෙන්නෙක්. නමුත් මේ මෙතන මේ එකම එක්කෙනා. ඔයාලට පේනවා මේ මෙයාව මේ මේව කරොත් එහෙම ඔක්කොම වැහෙනවා. ඒ කියන්නේ මෙයා යටතේ යැපෙන කෙනෙක් තමයි ප්‍රඩක්ට් කියන ටේබල් එක. ඉතින් මෙතනදී අපිට මෙන්න මේ සිස්ටම් එකයි ඕනේ. මෙතන කොහොමද දැන් අපි මේ ඩිසයින් එක පාවිච්චි කරන්නේ? මේ ඩිසයින් එක පාවිච්චි කරන ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මෙතන පොඩි ඇරෝ එකක් තියෙනවා. පොඩි පල්ලෙහාට ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් එනවා. මේ ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකේ මෙතන සිලෙක්ට්ලා තියෙන්නේ ඩේටා ග්‍රිඩ් view කියලා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඩීටේල්ස් view දාන්න. බලන්න ඩීටේල්ස් view දැම්මම මොකද වෙන්නේ කියලා. මේ ඔක්කොම text box එනවා. දැන් මම මේ කස්ටමර් කියන එක ඒක සිලෙක්ට් කරලා මෙන්න මේ වගේ මවුස් එකෙන් ක්ලික් කරලා එකපාරක් මම මෙහෙම ෆෝම් එකට ඇදන් එනවා. ඒ ඇදන් එන්න කලින් මම මේකේ වාට කෝඩ් ටික පෙන්වන්න view code වලට ගිහිල්ලා මෙතන මෙලෝ කෝඩ් එකක් නැහැ. ඔයාලට පේනවා මෙතන මෙලෝ කිසිම කෝඩ් එකක් නැහැ. මේ තියෙන ඩිෆෝල්ට් Visual Studio විසින් දෙන කෝඩ් එක. ඉතින් මම මෙතනදී මෙන්න මෙහෙමයි කරන්නේ. මම මෙතන කස්ටමර් කියන එක මෙහෙම එකපාරක් සිලෙක්ට් කරලා මෙන්න මේ විදියට අදන් ඇවිල්ලා මගේ ෆෝම් එක උඩින් මට ඕන තැන මෙහෙම අතරිනවා. අපි කොච්චර මහන්සි වෙනවද මෙහෙම දෙයක් නිර්මාණය කරගන්න. ඒ වගේම අපි දැන් ගිහිල්ලා බලමු කස්ටමර් කියන එක ඇතුළට. ඒ කියන්නේ මේකේ කෝඩ් ඇතුළට. වව්. එයා අපිට කෝඩ් ලියලා දීලා. ඉතින් Visual Studio වලට මේ හැකියාව දිනවා. ඒ කියන්නේ Visual Studio එක විසින්ම අපිට කෝඩ්ුත් නිර්මාණය කරලා දීලා අපිට ඩිසයින් එකත් නිර්මාණය කරලා දීලා දිනවා. දැන් බලන්න මම මේක රන් කරොත් මට මේක රන් කරන්න පුළුවන්. මේක fully function. ලා මෙන්න මේ සෙට් එකෙන් පෙන්වන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඕනනම් කැමති තැනකින් තියලා මේ වගේ මේකෙන් වැඩ කරන් මේක සම්පූර්ණ ෆුල් ෆන්ක්ෂන් ෆෝම් එකක් දැන්. ඉතින් මේ වගේ අපි දැන් මේක රන් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේක වැඩ කරන්නේ මෙහෙමයි. අපි දැන් මේක රන් කරනවා. රන් කරලා රන් කරාට පස්සේ මෙන්න මේ වගේ වැඩ කරනවා. ඉතින් මම මෙතනදී ඇඩ් කළොත් ඇඩ් කළොත් ඔයාට පේනවා මෙතන ඇඩ් වුණා එක. මම මෙතනදී කස්ටමර් නේම් එක දෙනවා ASD කියලා. ඒ වගේම කන්ටැක්ට් නම්බර් එක දෙනවා 123 කියලා. දීලා මම සේව් කරනවා. සේව් කරාට පස්සේ ඒක එක විදියට සේව් වුණා. මම තව එකක් ඇඩ් කරනවා. තව එකක් ඇඩ් කරන මම මෙතනත් දෙනවා ඒකට QWE කියලා. ඒ වගේම කස්ටමර් නේම් එක දෙනවා 456 කියලා. මම ඒකත් සේව් කරනවා. සේව් කරාට පස්සේ රෙකෝඩ් දෙකම සේව් වුණා. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් රෙකෝඩ් දෙකම සේව් වෙලා තියෙනවා. එක ASD 123 කියලා. දෙවෙනි එක ගත්තොත් 2 QWE 456. ඉතින් ඔයාලට පේනවා මේක දැන් අපිට ඔක්කොම
ඩිසයින් වෙලා කියනන්නේ මේක සම්පූර්ණ ෆුල් ෆංෂන් ඩේටබේස් එකක් විදිහට දැන් වැඩ කරනවා. ඉතාමත් හොඳට අපිට හොඳ ඩේටබේස් එකක් මේකෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලටත් මේ වගේ අපිට දැන් අපි තව එකක් ඕන ඇඩ් කරමු. මේක රින එක කියලා ගත්තට වාට පේනවා මෙතන තුන කියලා ගත්තා. ඉතින් මම මෙතනින් මෙන්න මේ වගේ ලොකු නම් ටිකක් දීලා සේව් කරනවා. ඒ වගේ මම තව එකක් ඇඩ් කරනවා. වාට පේනවා මෙතන හතර වුණා. මම මේක නැවත සේව් කරනවා. ඒ වගේ මට ඕන රෙකෝඩ් එකක් තියෙනවා. මට ඕන පළවෙනි එක ඕන නැහැ, නැත්තම් හතරවෙනි එක ඕන නැහැ කියලා හිතුණා. මම මේ ක්ලෝස් කළා. ආයෙ ඕන නැවත ඕන් කරලා පෙන්නන්න. ක්ලෝස් කරා. ඊට පස්සේ ආයෙ නැවත ඔන් කරා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක රන් කරොත් ඔයාලට පේනවා සම්පූර්ණ මේ ඩිසයින් ටික, ඒ කියන්නේ සම්පූර්ණ ඩේටා ටික එකේ සුරක්ෂිතව තියෙනවා මේ විදියට. ඉතින් මේ විදියට තියෙන මට දැන් හතර ඕන් නැත්තම්, මේ හතර ඕන් නැත්තම් මට පුළුවන් මෙතනින් ඩිලීට් කරන්න. හතර ඩිලීට් කළා මම මේක ක්ලෝස් කරොත් එහෙම බලන්න ආය රන් කරද්දි මොකද වෙන්නේ කියලා. රන් කරද්දි ඒක හතර තියෙනවා ලස්සනට. හේතුව තමයි හතර තියෙන්නේ මං ඩිලීට් කළා, මං ඒ ටේබල් එක මම මේ ඩේටා ටික සේව් කරේ නැහැ. දැන් මම සේව් කරනවා. ඩේටා ටික සේව් කරාට පස්සේ මේ විදිහට සේව් කරනවා. සේව් කළා මං ක්ලෝස් කරනවා. ක්ලෝස් කළා මං නැවත ආය ඔන් කරනවා. මෙන්න මේ විදිහට ඔන් කරාට පස්සේ අපාට පේනවා ඩේටා, ඒ කියන්නේ දත්ත ටික හතරක් නෑ තුනයි තියෙන්නේ මේ විදිහට. ඉතින් මෙහෙම තමයි ඩේටා බේස් එකක් නිර්මාණය කරගන්නේ. ඩේටා බේස් එකෙන් තොරතුරු ඇදලා ගන්න අපි කිසිම එක කෝඩ් එකක්වත් ගැහුවේ නෑ. ඉතින් මං අතන එක කෝඩ් එකක්වත් ගැහුවේ නෑ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලගේ වැඩ ටික් කරගන්න. ඔයාලා කොහොමද මේ විදියට ඩේටාබේස් එකක් නිර්මාණය කරන්නේ ඔයාලගේ වැඩවලට? මම හිතනවා මේක ගොඩක් වැදගත් මේ ක්‍රමය. ඉතින් මම හිතනවා මේ වීඩියෝකින් ඔයා යම් දෙයක් ඉගෙන ගන්න ඇති, පොඩි හරි පුංචි දෙයක් හරි ඔයා ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක වටිනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, මතක තියාගන්න. මතක ඇතුව ඔයාගේ තියෙන හැම ප්‍රශ්නයක්ම පල්ලෙහැන් කමෙන්ට් කරන්න. ඒක තමයි ගොඩක්ම වටින්නේ මට. ඉතින් මගේ චැනල් එක සාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අමතක කරන්න එපා හැපැති තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් මම වීඩියෝ එකක් දාපු ක්ෂණිකෙම ඔයාට නොටිෆිකේෂන් එකක් හරහා ඒක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ලබන සතියේත් හමු වෙමු. මේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව මම කැමති අදට සමුගන්න. ඉතින් ගිහිල්ලා එන්න. අයිබෝන්.